බලන්ගින තියෙන මෙච්චරයි. මෝටර් සයිකල් එකකට ලයිසන් එකක් දීපු මිනිස්සෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කිව්වොත් මොකද වෙන්නේ බලන්ගින. ඔබ ටිකක් අසුභවාදී වුණේ බලන්න. බලන්ගිමු මේක අපේ රට. අපිත් මේ රටේ තමයි. අපිත් මේ රටේ තමයි. කපුටු කාකා 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 කා කොහෙ බැලුවත් වටේ ඉන්න පණන් අටට නිතර විදින මිනිස් විසින් අපට කොටන කපුටු යාළුවෝ කපුටු යාළුවෝ. ඊට පස්සේ දැක්කමයි මොකද හිතන්නේ? නේ ඕනම තරගයක් වුණොත් ජයපරදම දෙකක් තියෙනවානේ. ඔව්. ඉතින් අටලෝ දහමට පුරුදු මිනිස්සු අපි ආගමත් දහමත් තියෙන මිනිස්සුනේ. ඔව්. ඉතින් අනිත් අයට බැරුණාට අපිට ජයග්‍රහණේ පරාජය දෙකම දරා ගන්න පුළුවන් කට්ටිය. ආයි අරගලයක් આવත් ඔබ යනවද ඒකට? ආයි අරගලයක් આવුවොත් යනවද කියන එක නම් හිතන්න ඕනේ. මොකද අරගල කළා අපිට මෙච්ච දේවල් නිසා. මේක අපිට නඩු දානකොට කවුරුත් අපිට උදව් කරන්න එන්නේ නැහැ. අපි රට වෙනුවෙන් අරගල කරන්න ගියාට ඊට පස්සේ කවුරුත් අපි වෙනුවෙන් එන්නේ නැති නිසා මං හිතන්නේ මෙරට ආය අරගල කරන්න පුළුවන් වෙයි කියලා. දැන් අරගලේ හිටියේ ප්‍රධානම කෙනෙක් තමයි ඔබ. නමුත් අරගලේ වාසිය ඔබ ගාවේ නැහැ නේ? නෑ, අරගලේ වාසිය මං හිතන්නේ ජේවිප් එක ගත්තා. ඔව්. මොකද ඒගොල්ලෝ අරගල කරන්න එපා, අරගල කරන්න පිස්සෝ කියලා කිව්වට අරගලේ වාසිය ගියා මාණි මම. ඒක තමයි ඇත්ත. දැන් ඔබ දුක හිතෙන්නේ නැද්ද? දුකක් නෑ. තව තරග ඉස්සරහට තියෙනවා. අපි දිනනවා. ඔබ හිතෙන්ට ගියා නම් මිට වඩා හොඳයි කියලා හිතෙන්නේ. නෑ, මගේ මතේ වෙනස්. බලන්ගින තියෙන මෙච්චරයි. මෝටර් සයිකල් එකකට ලයිසන් එකක් දීපු මිනිස්සෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කිව්වොත් මොකද වෙන්නේ බලන්ගිමු. ඔබ ටිකක් අසුභවාදී වුණේ බලන්න. බලන්ගිමු මේක අපේ රට. පසුගිය ජනපතිවරණ වේදිකාවේ සජබ අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවීම වෙනුවෙන් පෙනී සිටි රංගන ශිල්පිනි දමිතා අබේරත්න ජනපතිවරණ පරාජයෙන් පසු සිදු කළ ප්‍රකාශයට එරෙහිව බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රතිචාර දක්වා තිබේ. අපිත් මේ රටේ තමයි. බයික් ලයිසන් තියෙන අයට ෆ්ලයිට් එකක් ගෙනියන්න පුළුවන්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැහැ කියලා නම් අපි හොඳටම දන්නවා. ලෝකවාසී හැමෝම දන්නවා ඒක. උදෑසනක් හැමෝටම මේ මට හිතුණා වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. මට ඊයේත් හිතුණා ඕක දාන්න දැකලා මේ අපේ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය කියනවා බයිසිකලයක් එලවන්න දන්න මිනිස්සයාට ගුවන් යානයක් එලවන්න දුන්නොත් මොකද වෙන්නේ? අපි ඉන්නවනේ බලමුකෝ කියලා. අපිත් මේ රටේනේ කියලා. අපිත් මේ රටේ තමයි. ඔබතුමියලා දන්න තුනට අපි විඳින දුක. ඔබතුමියලා කොහොම හරි අනුන්ට කඩේ ගිහින් තමන්ගේ මඩිය පුරව ගන්න දරු කැක්කුන් ගැන ඔබතුමියලා රට ගැන දරු කැක්කුන් ගැන කිසිම අමාරුවක් තියෙන මිනිස්සු නෙමෙයි. එහෙනම් ওই විදිහට කැත කතා කරන්නේ. ඇත්තටම උඹලගේ ටෙලිනාට්‍යයක්වත් බලන්න හොඳ නෑ බං. ওই කතා කරන විදිහට මනුස්සේ හරි හින්දා තමයි ඔච්චර ලොකු ජනතාවක් ඡන්දෙ දුන්නේ මේ මනුස්සර කරන්න පුළුවන් හින්දා. හා ඉතින් ඒ මනුස්සයා මේ රටේ ගොඩ කල් අපි දන්න කාලේ නම් මේ දේශපාලනය කරන්නේ. ඉතින් ඒ මනුස්සයා මේ දේශපාලනය ගැන රට පාලනය ගැන දන්නවා. අද ඊයේ අරගලියට ඇවිල්ලා ඔබතුමිය දේශපාලනය ගැන කතා කරද්දී ඔබතුමිය නොදන්න දෙයක් නෑ. ඔබතුමිය දන්නේ පර්ස් එක පිරෙන එක ගැන විතරයි. ඒකින්ද අපිට නම් ඇත්තටම මේ දුක් විඳින හින්දා අපිට පොඩ්ඩක් ඒ ගැන කැක්කුමක් තියෙනවා. ඇත්තටම ඔබතුමිය කියලා කතා කරන්නත් හොඳ නෑ. උඹලා මහ ගොන් හරක් බං. බයිසිකලයක් ගුවන් යානය එලවන්න දන්නේ දෙකම දන්නේ තියුන්ට දුන්නොත් මොකද වෙන්නේ? දෙකම විකුණගෙන කනවා. දැන් පේනවනේ පුත්තු රොකට් ගත්තේ තාත්තලගේ සල්ලි වලින්. ආ නිදන් ගත්තේ. ඔබට කවුරුත් කතා කරේ නෑනේ. ඒ මනුස්සයා මොනවද රටෙන් අරගෙන තියෙන්නේ? ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ ගෑණියෙක් හැටියට. ගෑණියෙක් හැටියට ඔබතුමිය ලැජ්ජ වෙන්න ඕනේ මේ කතා කරපු කතා කිරිල්ලට. මම නම් කියන්නේ මේ ජනාධිපතිතුමාට හෙට දවස වෙනුවෙන් ක්‍රියා කරන්න හැමෝම සහයෝගය දෙන්න. මේ විදිහේ කතා කරන මිනිසුන්ගේ ටෙලිනාට්‍යයක්වත් බලන්න එපා. ඇත්තටම කියනවනේ මූණට මුලිච්චුණා තහක බලාගෙන යන්න. මේ හැමෝටම තෙරුවන් සරණයි.